ඔබට ඔබේ නම වෙනස් කර ගැනීමට අවශ්‍ය වුණොත් උපැන්න සහතිකේ වෙනස් කර ගැනීමට අවශ්‍ය වුණොත් ඒට අදාළ නීතිමය තත්ත්වය ගැන දන්නවද අද අපි කතා කරන්න යන්නේ ඒ තත්ත්වය ගැනයි රටේ නීතිය අනුව ඕනෑම පුද්ගලෙක්ට තමන්ගේ නම වෙනස් කර ගැනීමට ඉඩක් ලබා දී තිබෙනවා එහිදී අපි අනුගමනය කළ යුතු නීතිමය ක්‍රියාපටිපාටියක් තිබෙනවා නමුත් ඒ නීතිමය ක්‍රියාපටිපාටියෙන් පරිබාහිරව නම වෙනස් කරගෙන පෙනී සිටීම නීති විරෝධී බවත් මතක තබා ගන්න ඕනේ ඒ නිසා මේ ගැන ඔබ අනිවාර්යෙන් දැනුවත් විය යුතුයි මුලින්ම අපි අවුරුදු 7ට අඩු දරුවෙක්ගේ නම වෙනස් කරන ආකාරය කතා කරමු ඕනෑම වයසක කෙනෙක්ගේ නම වෙනස් කර ගැනීමට නම් මුලින්ම අපි පදිංචි වී සිටින ප්‍රදේශයට අයත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සිටින රෙජිස්ට්‍රාර්වරයා හමු විය යුතුයි අවුරුදු 7ට අඩු ළමයෙක්ගේ නමක් වෙනස් කිරීමට නම් ඉදිරිපත් කළ යුතු ලේඛන කිහිපයක් තියෙනවා දරුවාගේ උපැන්න සහතිකේ මුල් පිටපතක් පනිති 27 වෙනි වගන්තියට අදාළ ප්‍රකාශන පත්‍රයක් මව්පියන්ගේ හෝ භාරකරුගේ ඉල්ලීම් ලිපිය මව්පියන්ගේ හෝ භාරකරුගේ අනන්‍යතාවයේ තහවුරු කරන ලේඛන ආදී ඉදිරිපත් කළ යුතු වෙනවා මේ ලේඛන සියල්ලම රැගෙන දරුවා ඉපදුණු ස්ථානයට අයත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගොස් දරුවාගේ නම වෙනස් කරගත හැකි මේට නම් එතරම් දීර්ඝ කාලයක් ගත වන්නේ නැහැ වයස අවුරුදු 7ත් 16 අතර ළමයෙක්ගේ නම වෙනස් කරන්නේ කොහොමද කියලා අපි දැන් බලමු අපි දැන් ඒ ගැන කතා කරමු මුලින්ම ඔබ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගිය පසුව පනතේ 27 වෙනි වගන්තිය යටතේ ප්‍රකාශ පත්‍රයක් ඔබට ලබා දෙනවා ඒ ප්‍රකාශ පත්‍ර නිවැරදිව සම්පූර්ණ කළ යුතුයි. දෙවෙනුව අනෙක් ලේඛන සියල්ල එකතු කරගන්න. රෙජිස්ට්‍රාර්වරයාට ඉදිරිපත් කළ යුතු ලේඛන මොනවාද කියලා ඔබ සිතයි. ප්‍රකාශ පත්‍රයේ දරුවාගේ දෙමෝපියන්ගේ හෝ භාරකරුගේ ඉල්ලීම් ලිපිය. දරුවා ඉගෙන ගන්නා පාසලේ විදුහල්පතිවරයා විසින් නම වෙනස් කිරීමට එකඟතාවය පළ කළ ලිපිය. අලුත් නම දරුවා භාවිත කරන බව තහවුරු කරන සාක්ෂි. මෝපියන්ගෙන් අනන්‍යතාවයේ තහවුරු කරන ලේඛන යනාදී ඔබ එකතු කරගත යුතුයි. ඉන්පසු එම ලේඛන සියල්ලම රැගෙන දරුවා ඉපදුණු ස්ථාන අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සිටින අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්වරයාට ලබා දීමේ දරුවාගේ නම පහසෙන් වෙනස් කරගත හැකි. වයස අවුරුදු 16ට වැඩි තරුණ ඔබේ නම වෙනස් කර ගැනීමට අවශ්‍ය වුණොත් ඔබ කළ යුත්තේ කුමක්ද? මීට කලින් කතා කරපු විදිහට ක්‍රියාපටිපාටියේ වඩා තරමක් දීර්ඝ කාලයක් ගත වෙන ක්‍රියාපටිපාටියක් තමයි මේකට තියෙන්නේ. නමුත් එයින් අදහස් වෙන්නේ නම වෙනස් කර ගැනීම අමාරු කාර්යක් බව නම් නොවේ. මුලින්ම ඔබ වෙනස් කරන්නේ ඔබේ නමේ මුල් කොටසද නැත්නම් වාසගමන විතරද එහෙමත් නැත්නම් සම්පූර්ණ නමද යන්න පැහැදිලිව තීරණය කරන්න ඊළඟට ඔබේ නම වෙනස් කර ගැනීමට නම් ඔබ සතුව මේ ලේඛන සම්පූර්ණ කර තබා ගත යුතුයි 1 පනතේ 27 වෙනි වගන්තිය යටතේ ලබා දෙන ප්‍රකාශන පත්‍රය ඒ ප්‍රකාශ පත්‍රය ඔබ ඉපදුණු ප්‍රදේශයට අදාළව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්වරයාගෙන් ලබා ගත හැකි 2 පුවත්පත් දැන්වීම ඔබ වෙනස් කිරීමට අදහස් කරන නම සම්බන්ධයෙන් ඕනෑම ජාතික පුවත්පතක දැන්වීමක් පළ කළ යුතුයි 3 ග්‍රාම නිලධාරී වාර්තාව ඒ ග්‍රාම නිලධාරියා හමු වී ඔබේ අවශ්‍යතාවයක් පැවසූ විට ලබා ගත හැකි 4 ඔබ ඔබේ උපැන්නයට ඇතුළත් කිරීමට බලාපොරොත්තු වන අලුත් නම දැනටමත් ඔබ විසින් භාවිත කර ඇති නමක් බවට තහවුරු කරන ලේඛන 5 දියුරුම් ප්‍රකාශය 6 මව්පියන්ගේ විවාහ සහතිකය මේ ලේඛන සියල්ලම ඔබ සතුව අනිවාර්යෙන් තිබිය යුතුයි ඔබ වෙනස් කිරීමට සූදානම් වන අලුත් නම සහ පැරණි නමින් පෙනී සිටින්නේ එකම පුද්ගලයා වන බවට සාමදාන විනිශ්චයකාරයෙක්ගෙන් දියුරුම් ප්‍රකාශයක් ලබා ගත යුතුයි. දියුරුම් ප්‍රකාශයක් ලියන්නේ සාමාන්‍ය සහතික කිරීමේ ලිපියක් ලියන ආකාරයට නන් නොවේ. දියුරුම් ප්‍රකාශයක් ලියන නිශ්චිත ආකෘතියක් තිබෙනවා. ඔබ ඒ සම්බන්ධයෙන් පැහැදිලිව දැනුවත් නැතිනම් එය සාමදාන විනිශ්චයකාරයෙක්ගෙන්ම අසා දැනගන්න. දියුරුම් ප්‍රකාශයේ රුපියල් 50ක මුද්දරයක් මත ඔබ අත්සන් කළ යුතුයි. ඔබ සාමදාන විනිශ්චයකාරවරයා තෝරා ගැනීමේදී ඔබ අයත් නොවන දිස්ත්‍රික්කයට බලයටලත් සාමදාන විනිශ්චයකාරවරයෙක් තෝරා ගන්න එපා. එක්කො තමන් ජීවත් වන දිස්ත්‍රික්ක ක්‍රිකේට බලයලත් සාමදාන විනිශ්චකාරවරයෙකු තෝරා ගන්න. එහෙමත් නැත්නම් මුළු දිවෙණියටම බලයලත් සාමදාන විනිශ්චකාරවරයෙක් තෝරා ගන්න. නීතිඥවරයෙක් තමන්ගේ සේවයට ගාස්තුවක් අය කළද සාමදාන විනිශ්චකාරවරයෙකු තමන්ගේ සේවය ජනතාවට ලබා දිය යුත්තේ කිසිදු ගාස්තුවක් අය කිරීමකින් තොරවයි. ඒ නිසා සාමදාන විනිශ්චකාරවරයෙක්ගෙන් දියුරුම් ප්‍රකාශයක් ලබා ගැනීමට මුදල් ගෙවීමක් සිදු කිරීම අත්‍යවශ්‍ය නොවේ. ඔබේ නම වෙනස් කිරීම සම්බන්ධයෙන් පුවත්පත් දැන්වීමක් පළ කළ යුතු වෙනවා. සාමාන්‍යයෙන් නම් මේ පුවත්පත් දැන්වීම වසර කාලයක් පමණ පරණ විය යුතු බව පිළිගන්නවා. නමුත් ඔබ විසින් ඔබේ අලුත් නම භාවිත කළ බවට තහවුරු කිරීමට ඉදිරිපත් කරන ලේඛන වසරකට වඩා වැඩි කාලයක් පරණ නම් මෙම පුවත්පත් දැන්වීම වසරකට වඩා පැරණ වීම අත්‍යවශ්‍ය නොවේ. නමුත් ඔබේ අලුත් නම සඳහන් බවට ඉදිරිපත් කරන ලේඛන වසරකට වඩා පැරණි නැත්නම් අනිවාර්යෙන්ම ඔබ පළ කළ යුතු පුවත්පත් දැන්වීම වසරකට වඩා පැරණ විය යුතුයි. ඔබේ උපැන්නයට යෙදීමට බලාපොරොත්තු වන අලුත් නම දැනටමත් භාවිත කර ඇති නමක් බවට
තහවුරු කරන සාක්ෂි ලෙස ඊට අදාළ ලේඛන ඔබ විසින් ඉදිරිපත් කළ යුතු වෙනවා. දැන් ඊළඟට මතුවන ගැටලුව ඔබට ඉදිරිපත් කළ හැකි ලේඛන මොනවාද? ඔබේ ජල විදුලි බිල්පත්වල හෝ කුමන හෝ සහතිකයක හෝ ලක්ෂණ ඔප්පුවක හෝ යෞවන සමාජ හැඳුනුම් පතක හෝ වෙනත් ඕනෑම ලිඛිත ලේඛනයක ඔබගේ අලුත් නම සඳහන් වෙනවා නම් ඒවා සාක්ෂි ලෙස ඉදිරිපත් කිරීමට ඔබට හැකියාව ලැබෙනවා. මේ සියලුම ලේඛන රැගෙන ඔබේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට යන්න. ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සිටින අතිරේක දිස්ත්‍රික් ලේකම්වරයා විසින් ඔබ ඉදිරිපත් කරන ලේඛනවල නිවැරදිතාවය පරීක්ෂා කළ බලා ඔබේ උපැන්න සහතිකයේ නම සංශෝධනය කරනු ඇත. එම නම සංශෝධනය කළ පසු අලුත් උපැන්න සහතිකයේ පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කර ඔබට නව ජාතික හැඳුනුම් පතක් ලබා ගත හැකිය.